හොඳයි. දරුවනේ දැන් අපි සාකච්ඡා බලන්න හදන තවත් එක අපි පරසාතු දැක්වීම. මේ ඉන්ටර්නෙට් පරසාතු දැක්වීම ඉලෙක්ට්‍රොන ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ සමත ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ එන්ටර්නෙට් පරසාතු. මොකද්ද කියලා බලමු සමත ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ එන්ටර්නෙට් පරසාතු කියන්නේ කියලා. ඉලෙක්ට්‍රොන ලබා ගැනීම. කවුද ඉලෙක්ට්‍රොන ලබා ගන්නේ? මුලින්ම පරමාණු ඊට පස්සේ ගත්තාට තවලන්නේ. ඒක තමයි මේක සිද්ධ. එතකොට දැන් මේ අර්ථ දැක්වීමට අපි ගියොත් අපිට හම්බ වෙනවා ඉලෙක්ට්‍රොන ලබාගෙන ඇනාන සැදී. කවුද? පරමාණු මුලින්ම. ඊට පස්සේ එක ඉලෙක්ට්‍රොන ගත්තාට පස්සේ පරමාණුක් ඍණායනයක් හදනවා. එන දෙවනුව ඍණායනයක්, ඒක ඍණායනය, තුන්වනුව ද්විත්ව ඍණායනය. දැන් මේ අර්ථ දැක්වීම තුල එහෙනම් අපිට කලවෙන ඉලෙක්ට්‍රොන ලබා ගැනීම, දෙවෙනි ඉලෙක්ට්‍රොන ලබා ගැනීම, තුන්වෙනි ඉලෙක්ට්‍රොන ලබා ගැනීම ආදී කොටගෙන අපිට වර්ග කරන්න පුළුවන්. සම්මත ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ එන්ටර්පි පරස්. අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා ස්ටෑන්ඩර්ඩ් එන්ටර්පි චේන්ජ් ඔෆ් ඉලෙක්ට්‍රොන් ගේනින් කියලා. ඒ කියන්නේ සම්මත එන්ටර්පි පරස් ස්ටෑන්ඩර්ඩ් එන්ටර්පි චේන්ජ්. ඉලෙක්ට්‍රොන ලබා ගැනීම ඉලෙක්ට්‍රොන් ගේනින්. එතකොට අපිට මේ ලබා ගන්න ඉලෙක්ට්‍රොනයන් පළවෙනි ඉලෙක්ට්‍රොනය වුණා. අපි ඉලෙක්ට්‍රොන මවුලයක් ලබා දෙනවා වායුවේ පරමාණු මවුලේ. අන්න එහෙම වුණාම මේ අර්ථ දැක්වීම අපි වෙන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ අපිට පොදු කුලකයේ තුල ඒ කියන්නේ මේ අර්ථ දැක්වීම ඇතුලේ අපිට අර්ථ දැක්වීම් කීපයක්ම තියෙනවා. සම්මත ඉලෙක්ට්‍රොන ලබා ගැනීමෙන් දැක්වි පරස්ස සම්මත දෙවෙනි ඉලෙක්ට්‍රොන ලබා ගැනීමෙන් දැක්වි පරස්ස ආදී විදිහට. දැන් අපි සම්මත පළවෙනි ඉලෙක්ට්‍රොන ලබා ගැනීමෙන් දැක්වි පරස්සට ගියොත් අපිට හම්බ වෙනවා වායුවේ අවස්ථාවේ තියෙන පරමාණු මවුලය. ඉලෙක්ට්‍රොන දන්නවා කොච්චරක්ද මවුලය සම්මත තත්වයක් තියෙන. හදනවා වායුීය අවස්ථාවේ තියෙන ඒකඍණ අයන මවුලය. මෙන්න මෙතන ඊ සිදුවන එන්ටර්පි පරාසය අපි වෙන සම්මත පළමුවන ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ එන්ටර්පි පරාස. පැහැදිලිද? අපි දන්නවා ලෝක සාමාන්‍යයෙන් හදන කැටයන් මෙතන ඒ කතාව නෙමෙයි තියෙන්නේ. අපි ඉලෙක්ට්‍රොන මවුලයක් දෙන්නේ කාටද දෙන්නේ? වායුීය පරමාණු වලට. ඒගොල්ලෝ අකමැත්තෙන් ගන්නවා නම් ඒගොල්ලන්ට අපි බලෙන් දෙනවා. එතකොට තාප අවශෝෂණයක් කාර්යයක් කරමින් ඒගොල්ලෝ කැමැත්තෙන් ගන්නවා නම් අපි ඒගොල්ලන්ට දෙනවා. එතකොට අපිට කාර්ය කරලා ඉවර වෙනවා. ඒ කියන්නේ තාපදායක. මේක තාපදායකද අවශෝෂණද කියලා අපි පසුවට සාකච්ඡා කරමු. කොහොම නමුත් අපි ඉලෙක්ට්‍රොන මවුලයක් දීම තමයි මෙතනදී සල්කා. කාටද දෙන්නේ? වායුීය අවස්ථාවේ තියෙන පරමාණු කොච්චරද මවුලේ. දැන් අපි ගමු අලෝකයේ උඩ ප්‍රශ්න කරන්නේ. දැන් ෆ්ලෝරින් කියන්නේ අලෝකය. එයාගේ මවුලයක් ගන්න පරමාණු මවුලයක් ගන්න එයාට දෙන මවුලයක් ඉලෙක්ට්‍රොන. දුන්නාම සම්මත තත්ත්වයක් දෙන්නේ එයාකටයි ඒක ඍණායන මවුලයක්. අන්න එහෙම නම් සුදුන එකක් පරාසය සම්මත පරමාණු ඉලෙක්ට්‍රොන ලබා ගැනීමෙන් පැහැදිලි. හොඳයි පැහැදිලි කියලා හිතන්න. සම්මත තත්ත්වයක් දෙන්නේ වායුීය පරමාණු මවුලයකට ඉලෙක්ට්‍රොන මවුලයක් ලබා දී වායුීය ඒක ඍණායන මවුලයක් සෑදී සුදුන එකක් පරාසය අපි කියන ඒ සම්මත පරමාණු ඉලෙක්ට්‍රොන ලබා ගැනීමෙන් තමයි. දැන් සල්කා බලමු ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ ඉන්ටර්නෙට් පරාසය පළමුවන ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ ඉන්ටර්නෙට් පරාසය තාපදායකක තාපෝෂක. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොන ක්‍රියාවේ ශක්තිමත්කම තියෙන උපශක්තිමත්කම තියෙන පරමාණු කාක්ෂික උරුම. දැන් අන්තිම ඉලෙක්ට්‍රොන කියන්නේ අන්තිම ශක්තිමත්කමේ තියෙන උපශක්තිමත්කම තියෙන පරමාණු කාක්ෂික උරුම. අපි ඉලෙක්ට්‍රොන විඤ්ඤාස දෙනකොට අපි දැක්කා අන්තිම ඉලෙක්ට්‍රොන පුරෝල උපශක්තිමත්කම වලට අන්තිම ශක්තිමත්කමේ තියෙන ඒ උපශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රොන ක්‍රින විදිහ අනුව ඒගොල්ලන්ට සමහර අවස්ථාවල ස්ථායීතාවක් ලැබෙනවා. උපශක්ති මට්ටම හෝරෙන් ක්‍රින අවස්ථාව ස්ථායි, උපශක්ති මට්ටම අර්ධව ක්‍රින අවස්ථාව ස්ථායි, උපශක්ති මට්ටම නොපිරුණු කිස් අවස්ථාව ස්ථායි. දැන් අපි අවසාන උපශක්ති මට්ටමේදීනේ SHP අවසාන උපශක්ති මට්ටමේදී SHP උපශක්ති මට්ටම් කියලා හිතන්නකෝ. එතකොට මේ අවසානයේදී අපි ඒක අවසාන ශක්ති මට්ටම N කියලා ගත්තොත් NS සහ NP කියන උපශක්ති මට්ටම අවසාන ශක්ති මට්ටමේ තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මෙහෙමද ඉලෙක්ට්‍රොන පිරෙනකොට පූර්ණයෙන් පිරෙනවා කියන්නේ දෙකම ෆුල් පිරෙනවා. ඒ කියන්නේ S වලට දෙකක් පිරෙන්න පුළුවන්, P වලට හයක් පිරෙන්න පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රොන විඤ්ඤාසයේ තියෙන කවුරුන් හෝ වෙතොත් එයා දැනගන්න ස්ථායි. කවුද එහෙම වෙන්නේ? මෙහෙමයි ඉන්නේ 18 වන කාණ්ඩේ. ඒක තමයි නිෂ්ක්‍රීය වාය. 18 වන කාණ්ඩය දැනටම ස්ථායි. එයාගේ ඉලෙක්ට්‍රොන විඤ්ඤාසයේ දැන් ඊළඟට
කිස් අවස්ථාව නොපිරිම අවස්ථාව දැන් මේ දෙකම බිඳුව දෙකලා තේරෙන්නේ නැහැ එහෙනම් මෙයා අවසාන ශක්තිමත් නෙමෙයි අපි දමු මෙයාම දෙක තියෙන මෙයා දුෂක්තිමත් තමයි නොපිරිම කිස් අවස්ථාව ඒ කියන්නේ NS එක NG බිඳුව කියන්නේ මොකක්ද ඒක දෙවන කාණ්ඩයේ මූලදාරය එහෙනම් දෙක කාණ්ඩයක් ස්ථාය දැන් දුෂක්තිමත් තමයි පූර්ණයෙන් පිරිම අවස්ථාව තියෙනවා නොපිරිම කිස් අවස්ථාව අරුතෝපිරම අවස්ථාවක් යම් ස්ථායිතාවක් එන්න. ඒක මේ තරම්ම නැත යම් ස්ථායිතාවක් එයක් වෙනවා. ඒ තමයි NS2 NV3 අරුතෝපිරම අවස්ථාව. දැන් අපි මේකෙදි යම් යම් පොඩි ස්ථායිතාවක් පෙන්වීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මම මේක ගැන නැවත අහමු. ඔබට විස්තර කරන්න. දැන් අපි මොකද මේ දෙක ඒ කියන්නේ දහාවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ ඒගොල්ලෝ දැක්කම දෙවන ස්ථායිය ඉලෙක්ට්‍රන විඤ්ඤාස ඇති. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රනක් ලබා දෙනවා කියන්නේ එච්චර මොනිටු වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉලෙක්ට්‍රන ලබා දෙනවා ඒගොල්ලෝ කැමති නෑ ඒ ස්ථායිය නේද? ඒගොල්ලෝ අකමැති අකමැති පිටතට අපි ඉලෙක්ට්‍රන ලබා බලයි. බලයි බයි ෆෝස්. ආ එහෙම නැහම ඒගොල්ලෝ ඉලෙක්ට්‍රනයක් ලබා දෙනකොට බලෙන් වෙන්නේ ශක්තිය දීමෙන් ඒ කියන්නේ තාප අවශ්‍යතාව. එහෙනම් 10 වෙනි කාණ්ඩයේ මූලදාරය මොනවාද? හීලියම් නියම රාගය ප්‍රින්න සිනෝ සෙනෝ රෙඩෝ. ඒ වගේම දෙවැනි කාණ්ඩයේ මූලදාරය මොනවාද? බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ෂියම් බෙරිලියම් රෙඩි. කියන මූලද්‍රව්‍ය වලට ඒගොල්ලන්ගේ කලවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමත් තාප අවශ්‍යතාවයි. දැන් අපි බලමු මේ තියෙන්නේ 15 වෙනි කාණ්ඩය. NS2 NP3. 15 වෙනි කාණ්ඩයේ මේ ස්ථායිතාව මෙච්චරටම නොවුණත් යම් කිසි පොඩි ස්ථායිතාවක් සාමාන්‍යයෙන් 15 වන කාණ්ඩයේ දැන් මේ මූලද්‍රව්‍යයකට ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙන කියන එක තරමක අපහසු කරගන්න. ඒක පොඩක්. අනිත් ඔක්කොම මූලද්‍රව්‍යවලට ඉලෙක්ට්‍රෝන ලබා දීම ඒගොල්ලෝ ස්ථායිතාවයට පැමිණීමට යම් අඩියක් පියවරක් ඉදිරියට දැමීම. මේකින්ද මේගොල්ලෝ ඔක්කොම ඒගොල්ලන්ගේ කලදෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තාප අවශෝෂණ කාර්යයක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ශක්තියෙන් පහල යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තාපය පිට කරනවා. මොන් නොවන මේක මම පස්සට දෙන්නම්. ගන්න. අනිකුත් සියලුම කාණ්ඩවල පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තාපදායකයි. තාපදායකයි. දැන් මේ 15 වන කාණ්ඩයේ තාපදායකයි. නමුත් ඒ තාපදායක බව යම් තරමකට යටපත් වෙනවා මේ ස්ථායී විඤ්ඤාසයේ විදෙත් බැදීම කියන කාරණේ නිසා. මේ දක්ෂල කාණ්ඩයේ අනිවාර්යයෙන්ම නයිට්‍රජන්. පමණ එයාගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එයාගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්සයිම් විපර්යාසය ධනාත්මකයක් වෙනවා. අනිත්තරේ ලොකු ධනාත්මකයක් වෙනවා. ලොකු ඍණාත්මකයක් වෙනන්නේ නැති වුණා ඍණාත්මකයක් වෙනවා. නමුත් ඒක අඩුවීමට බලපාලා තියෙන මේ ස්ථායිකම. මම නවත් මතක් කරා. අපි මේ කතා කරන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තාපදායකක තාප අවශෝෂණද කියන කාරණා. දන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්ටල්පිය ගත්තහම පරමාණු ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ස්ථායි වෙන කැමැත්තක් තියෙන නිසා ඒක සාමාන්‍යයෙන් තාපදායකයි. නමුත් දැනටමත් ස්ථායි අයවලු, ඒ කියන්නේ දෙවැනි කාණ්ඩයේ 10 වෙනි කාණ්ඩයේ සහ නයිට්‍රජන් කියන අය තාප අවශෝෂිත එන්ටල්පිය පරාස වෙනවා ඒගොල්ලන්ගේ ස්ථායිතාව අඩු වෙන්න බලපාන හින්දා මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එතකොට 15 වන කාණ්ඩයේ අනිත් ඔක්කොම එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තාපදායකයි. ඉතින් ඔන්න ඕකයි ප්‍රවණතාවයේ ඕකයි තත්වය පළවෙන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඉන්ටර්ෆේස් පරක්ෂණය තියෙනවා නම් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මොකද දරුවනේ දැන් අපි ඔය සම්බන්ධ දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඉන්ටර්ෆේස් පරක්ෂණය කතා කරන්නේ. දැනටමත් එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්ත වායුන අවස්ථාවේ තියෙන ඒකඍණ ආයනයකට අපි තව ඉලෙක්ට්‍රෝනයක් දෙන්නට යනවා. අපි උදාහරණයක් විදිහට ගමු සෝඩියම්. සෝඩියම් වලට දැනටමත් ඉලෙක්ට්‍රෝනයක් දීලා තියෙනවා. අපි ඉතින් තව ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. එතකොට එයා හදනවා දෙක ඍණයි. දැන් මෙන්න මේක වායු අවස්ථාවේ පවතින ඒක ඍණ මූලයකට ඉලෙක්ට්‍රෝන මූලයක් ලබා දී වායු අවස්ථාවේ පවතින ද්විතු ඍණ මූලයක් සෑදීමේදී සම්බන්ධ තත්වයක් දෙදී සිදුවන එකට විපරාසයේ සම්බන්ධ දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඒ ජාති විපරාසය. ඉතින් අපි ඔක්ක ඕන විදිහකට කරන්න පුළුවන්. අවස්ථාවේදී දැනෙනවා ත්‍රි ඉලෙක්ට්‍රෝන මෞලයක් ලබා දීලා ඒකිනායන මෞලයක් සාදලා ඉගෙනගෙන තමයි දෙවෙනි මෞලය ලබා දෙන්නේ
ඉතුරුන අය වගයක් සාධාරණ. එතකොට දැන් ඔබට හිතනවා නම් මේකද තා අවශෝෂක හෝ ආපදායක අර පරිවිදින මනු තාපයට ලබා ගැනීම වගේ ඉලෙක්ට්‍රොන ලබා ගැනීම වගේ මේකත් ආපදායක හෝ තා අවශෝෂක වෙන්න දෙකම වෙන්න පුළුවන් だっ කියන්නේ. ඇත්තටම මේකෙම වෙන්නේ නැහැ. මේක ඔය දෙකෙන් එකයි වෙන්නේ. ළමයි කලින් අපි ඉලෙක්ට්‍රොනයක් ලබා දුන්නේ උදාසීන, ඒ කියන්නේ විදුලිය වශයෙන් උදාසීන, ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවට ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව සමාන වෙච්ච පරමාණු. ඒකේ චාර්ජ් එකක්, ඒ කියන්නේ ආරෝපණයක් අපි දැන මොදෙන්න තිබෙන්නේ නැහැ. දැන් අපි මේ ඉලෙක්ට්‍රොන මෝලේ දෙනකොට අපි මේ ඉලෙක්ට්‍රොනය ළඟට දෙනකොට මේක කියනවා අතිරික්ත ඍණ ආරෝපණය. වැඩිපුර ඍණ ආරෝපණය. ඒ ඍණ ආරෝපණය මොකද කරන්නේ? එයා කැමති නැහැ මේ ඉලෙක්ට්‍රොනය අපි ගේනවා. එයා මේ ඉලෙක්ට්‍රොනය විකර්ෂණය කරනවා. ඕනම අවස්ථාවක මේක සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් එකක් ලබා ගත්තයින් පස්සේ දෙවෙනියවත් ලබා ගන්න උත්සාහ කරනකොට කලින්ම ආපු කෙනා පළවෙනියට ආපු කෙනා කැමති නෑ වගේ. පළවෙනියට ආපු කෙනා තව කෙනෙක් ගන්න දාද කියලා ඒක කෙනා විකර්ෂණයක් ප්‍රතිරෝධයක් දෙනවා. යන් කැමති නෑ. යන් යව ප්‍රතික්ෂේප කරනවා. තව කෙනෙක් මං දිදි තව නෑ. හරි කියලා. එතකොට අන්න ඒක නිඳා ළමයි දැනටම ඍණාරෝපණයක් තියෙන එකට ඉලෙක්ට්‍රොනයක් දීම කියන එක අපි බලින් කරන්න කරනවා නම් බලින් කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ තාප අවශෝෂණය. එහෙමනම් මම මේ අදහස් කරන්නේ ඉලෙක්ට්‍රොන ලබා ගැනීම ගැන. සියලුම දෙවන ඉලෙක්ට්‍රොන ලබා ගැනීම තාප අවශෝෂකයි. මොකද අපි දැනටමත් පවතින ඍණාරෝපණයට විරුද්ධව ඒ නැති වෙන ඍණාරෝපණය නැති වෙන විකර්ෂණයට විරුද්ධව බාහිර කාර්යයක් කරමින් ඕනේ දෙවන ඉලෙක්ට්‍රොනය ලබා. එතකොට බාහිර කාර්යකිරීමක් තියෙනවා. එතකොට ඒක තාප අවශෝෂකයක් කාර්ය කරන්න ශක්තිය ලබා දෙන්න ඕනේ. ඉතින් ළමයි දෙවන ඉලෙක්ට්‍රොන ලබා ගැනීම තාප අවශෝෂක නම් තුන්වන හතරවන පස්වන ලබා ගැනීම කුමන කතාවනේ? අනිවාර්ය තාප අවශෝෂකයි. අනිවාර්ය තාප අවශෝෂකයි. ඉතින් ඔන්න ඕකයි මේ ප්‍රභේදව සම්මත දෙවන ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ එඳ විපරාස පිළිබඳ කතාව. ඉතින් අපෙන් දැනගන්න.